ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකිය තැත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල वेले सुधा कंजिपानी पोडिलेसी एतुलु रंदवियन 40ක් आहार वर्जनेक विसिवेनी संशोधने हरहा 19 वेनी संशोधने एतम यहपत करनु रक गनीमट कटयुतु कल बव जनपति पवसाई गिनिगा तेल नव असल अदत तेल पेल्लमक डीजल नोवन बव समुद्रीय परिसर आरक्षण अधिकारी कियाय शानी अभिषेकर बोरु साक्षि हेदु हेटी जनपति कमिसमेदी हेलिवे තම විශ්වවිද්‍යාලය නොපිලිගැනීමේ වෛද්‍ය සභාවේ තීරණය ගැන රුසියාවේ දැඩි අප්‍රසාදය වෙලේ සුදාගේ බිරිඳගේ වැඩිමහල් සොයුරියගේ සැමියා හෙරොයින් සමග ඉමදුව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා මේ අතර රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනාකමකිනුත් හෙරොයින් සමග ගුවන් හමුදා සමාජිකින් දෙදෙනෙකු ඇතුළු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණා දවසේ පුවත संविधानात्मक मद्रव्य व्यापार करवेपुन गंपोल विधान के समंत कुमार हिवत बेले सुधागे बिरिंदगे वेडिमहाल सोहिरिये समिया हेरोइन मिलीग्राम एग्दास्तुन सियाक समग अत्तरंगुर गन लेबुआ ए मदुव पोलिसिये विशेष कार्यांशट लद तोरतुरक मतकल वेटलीमकदी वसंत पुष्प कुमार हिवत पहालिन कनात चूटिनम 47 हेवरदिमे पुद्गलया वृत्तियन त्रिरोद रत्री दुरे ओहु संविधानात्मक मद्रव्य व्यापार करवेकुन बेले सुधा समग समीप संबंधता पवत्तुमिन हेरोइन व्यापारमट सहाय लबा दियति बवट मूलिक परीक्षण वलदी तहवुरु वेति बेनवा पोलिस बहारेट गत ඔහුගේ ගිණුමේ රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් සංසරණය වී ඇති බවට අනාවරණය වී ඇති බවද හෙළි වුණා. එමෙන්ම රුපියල් 37,500ක මුදල්, ජංගම දුරකථන 3ක්, ටැබ් වර්ගයේ පරිගණකයක්ද මෙහිදී පොලිස් බහරේටගෙන තිබෙනවා. ඔහුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක රැඳවුම් නියෝග මත පොලිසියට විමර්ශන සිදු කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. මේ අතර බරපතල ගණයේ අපරාධ සහ ජාවාරම් වල නිරත වූ බවට සැකපිට බූස බන්ධනාගාරයේ රඳවා සිටින රඳවියන් පිරිසක් ආහාර වර්ජනයක නිරත වෙනවා. කොස්ගොඩ තාරක, කංජිපානි ඉම්රාන්, පොඩිලැසි සහ වෙලෙසුදා ඇතුළු දරුණු ගණයේ අපරාධ වලට දඬුවම් දෙන රඳවියන් 40 දෙනෙකු මෙලෙස ආහාර වර්ජනය කරමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. COVID-19 වෛරස ව්‍යාප්තිය පැවති සමයේ ඥාතීන් හමු වීමට නොහැකි වීම හේතුවෙන් ලබා දුන් දුරකථන පහසුකම් ඉවත් කිරීම, රඳවියන් හමු වීමට නීතිඥවරුන් පරීක්ෂා කිරීම සහ අධිකරණ කටයුතු සඳහා රැගෙන ගොස් නැවත බන්ධනාගාරය වෙත රැගෙන ඒමේදී සිදු කරන පරීක්ෂා කිරීම ඇතුළු කරුණු මතයි ඔවුන් මෙම ආහාර වර්ජනයේ නිරත වන්නේ. පොඩිලැසි සහ කොස්කොඩ තාරක යන දෙදෙනා ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ප්‍රභූ පිරිසකට එරෙහිව මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නඩුවක් විභාග වනවා. එම නඩුවට අදාළව හෙරොයින් ජාවාරම සහ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති ජනිත් මදුශංකද සිල්වා හෙවත් පොඩිලැසි මෙම මාස 25 වෙනිදා ගල්ල අධිකරණයේ ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරන 28 හැවිරිදි ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනෙක් පාදුක ප්‍රදේශයේදී හෙරොයින් සමග අතරංගුවටගෙන තිබෙනවා. ඉන් එක් අයෙකු ගනුම් කරුවෙකුට මත්කුඩු ලබා දීමට තත් කරන අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 10ක් සමග අතරංගුවට පත්ව තිබෙනවා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම වලින් පසු මෙම ජාවාරම් වලට සම්බන්ධ අනෙක් ගුවන් භටයා පාදුක ප්‍රදේශයට උපායශීලීව කැඳවාගෙන ගොස් අතරංගුවටගෙන ඇති අතර ඔහු සතුව තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 30ක්. ඔහුගෙන් ලද තොරතුරු මත මෙම හෙරොයින් ජාවාරමට සහාය දෙන අකුරැස්ස බලකාවල පදිංචි 43 හැවිරිදි කාන්තාවක්ද හෙරොයින් ග්‍රෑම් 350ක් සමග පොලිසිය අතරංගුවට ගනු ලැබුවා. එම කාන්තාව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින කුඩු රෝසා නැමැති ජාවාරම් කරුගේ අනියම් බිරිඳ බවට හඳුනාගෙන ඇති අතර ඇය අතරංගුවටපත් වූ එක්ගුවන් හමුදා සෙබළෙකුගේ වැඩිමහල් සොහොයුරියේ බවද පොලිසිය සඳහන් කළා. මේ අතර බණ්ඩාරගම අටළුගම මාරාව ප්‍රදේශයේ නිවසක් තුල ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් ද සිදු කළ පහර දීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊ රාත්‍රියේ අතරංගුවටගෙන තිබෙනවා. එනෝ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අතරංගුවටපත් වූ සැකකරුවන් සංඛ්‍යාව 6යි. මනාරගම් පොලිසිය නිලධාරීන් ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදු කළ අතර එදී කාන්තාවන් ඇතුළු පිරිසක් පොලිසිය රාජකාරී වලට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙතර සංවිධානාත්මක අපරාධ කලි සමාජිකයෙක් වන මොහමඩ් ෆාරුක් මොහමඩ් රිස්වාන් නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 5ක් සමග කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේදී කිරිපත්ගොඩ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙතර නීති විරෝධී ලෙස දුම්බර නිෂ්පාදනය කර අලෙවි කළ පුද්ගලයන් 5 දෙනෙකු දුම්බැටි 720ක් සමග බොරුපොන එගොඩ හේන ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු දුම්බැටි 400ක් සමග බුරුපොණ එගොඩහේන ප්‍රදේශයේදී අතරංගුවටගෙන සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණ උතරතුරු මත සෙසු සහායකයන් සිව් දෙනා අතරංගුවටගෙන තිබෙනවා. මෙහි ප්‍රධාන සැකකරු මීට පෙරද නීති විරෝධී දුම්බැටි නිෂ්පාදනය කර අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ දඬුවම් ලදා එක්. මරටුව අපරාධ අංශයට තොරතුරකට අනුව පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ සිට හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු කටුබැද්ද ඇවිදින මන්තිර ආසන්නයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් රුපියල් 64,270ක මුදල් සහ ජංගම දුරකථන දෙකක්ද පොලිස් බහරයට ගත්තා. කෙසෙල්වත්ත පොලිසිය ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ කෙසෙල්වත්ත අලුත්කඩේ ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 10 කට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සමග සකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගනු ලැබුවා. වාරියපොළ දහනක්ගම ප්‍රදේශයේ නිවසක සූක්ෂමව සිදු කරගෙන ගිය මත්කුරු ජාවාරමක් පටලා චීවරධාරියෙකු ලෙස පෙනී සිටි වයස අවුරුදු 22ක පුද්ගලයෙක් සහ 24 හැවිරිදි තවත් පුද්ගලයෙකු හෙරොයින් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. වැඩතහන මඩලක්කෝ තැපැල් දෙපාර්තමේන්තු සේවකයෙකු බතර මුල්ල අකුරේගොඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් හෙරොයින් සහ මත්පැති සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ බතර මුල්ල තැපැල් කාර්යාලයට අනුක්තව සේවය කළ ලියුම් බෙදන්නෙකු වන අතර ඕසන්තකයේ තිබී රුපියල් 43,000ක මුදලක්ද පොලිස් බහරයට ගනු ලැබුවා. මෙතර කොළඹ ගාලුමෝදුර ආසන්නයේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක පිහිටි අවන්හලකට පැමිණෙන බාලවයස්කාර දරුදරියන් එහි නොමනා ලෙස හැසිරෙන බවට කොටුව පොලිසියට ලද තොරතුරක් මත අදාළ අවන්හලේ හිමිකරු පොලිසියට කැඳවා දැඩි ලෙස අවවාද කර තිබෙනවා. හෙරොයින් ජාවාරමේ නිරත වීමේ චෝදනාවට වරදකරු වූ කොළඹ වට්ටක්කුළිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා. 2018 වසරේ කොළඹ ඉඟුරු කඩේ හන්දියේ ප්‍රදේශයේදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියේදී වරාය දූෂණ විමර්ශන කොට්ටාසයේ පොලිස් නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවටගෙන තිබුණා. ගිනිකෙනීමට ලක් වූ MT New Diamond නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස එම නෞකාව අයත් සමාගමට සහ ගැලවුම්කාර සමාගමට දැනුම් දෙන බව සමුද්‍රීය පරිසර අධිකාරිය සඳහන් කරනවා. මේ අතර නෞකාව ආශ්‍රිතව අදත් තෙල් පැල්ලමක් නිරීක්ෂණය වන බවයි ගුවන්හා නාවික හමුදා කණ්ඩායම් පවසන්නේ. MT New Diamond නෞකාවේ සිට විහිදුණු ඉන්ධන පැල්ලම් දෙකක් ඊයේ සහ පෙරේදා දිනේ දර්ශනීය වූ අතර රසායනික සංයෝගයක් ඉසිමින් ඒවා පාලනය කිරීමට කටයුතු කළා. එම ඉන්ධන පැල්ලම් වල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමට අදත් නාවික හමුදාව හා ගුවන් හමුදාව කටයුතු කළා. අද දිනේත් නෞකාවේ සිට ඉන්ධන කාන්දුවක් සිදු වී ඇති බව නිරීක්ෂණය කර තිබෙනවා. මේ එම තෙල් පැල්ලම අද දිස් වූ ආකාරයයි. අදත් ඉන්දිය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ගුවන් යානාවක් මගින් ඉන්ධන පැල්ලම ඇති ප්‍රදේශයට විශේෂ රසායනික ද්‍රව්‍ය එසීම සිදු කළා. මේ අතර නෞකා අයිති සමාගම විසින් එය ගලවා ගැනීමේ කාර්යය බාර දී ඇති ස්මිත් මැරටයිම් සමාගමේ විශේෂඥ කණ්ඩායමක් අද නෞකාවේ පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා. සිව් දිනකුගෙන් යුත් නාවික හමුදාවේ විශේෂඥ කණ්ඩායමක්ද අද නැවට ප්‍රවිෂ්ඨ වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ. Thank you.
නෞකාවේ එන්ජින් කාමරයේ පිරි ඇති ජලය ඉවත් කිරීම සඳහා සිංගප්පූරුවට අයත් ටග් යාත්‍රාවක්ද නෞකාව අසලට යාත්‍රා කර තිබෙනවා. මෙතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජාතික ජලජ සම්පත් පරිශන සහ සංවර්ධන නියෝජිත ආයතනය හා රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා අංශයේක්ව අදාළ ඉන්ධන පැල්ලම පිහිටි මුහුදු ප්‍රදේශයේ සාම්පල ලබා ගැනීම මීට පෙර සිදු කර තිබුණා. එලෙස ලබාගත් සාම්පල අද පස්වරුවේ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දුන්නේ ඊයේ නීතිපතිවරයා ලබා දී තිබූ උපදෙස් මතයි. දැන් ඔබ අද බාර දෙනවද? ඔහොමද? ඔව් මේ සාම්පල අද රජයේ රස පරීක්ෂකවරයාට බාර දෙනවා ඉදිරි සම්මුඛ කටයුත්තක්. මෙතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කළා. මේ විදිහ අපි නිගමනය කළ තියෙනවා දැන් තියෙන වාර්තා අනුව මේ නැවෙන් දැන් මේ විදිහ සාකර දෝෂණයක් කරලා තියෙනවා කියලා. මේ තෙල් ද්‍රව්‍ය නැවේ සිටන අපිට දෙකක් විතර ඈතට පැතිරලා තිබුණා. මේ තෙලේ ගොඩක් කරලා තිබුණේ ඉතා කළු ඉතා දුෂාවිතාවෙන් වැඩි තෙලක්. බොර තෙල් වර්ගයද එහෙම නැත්නම් නැවේ තියුණ අනිකුත් ලිහිසි තෙල් වර්ගයක්ද එහෙම නැත්නම් මේ කියන ඩීසල් තෙල් වර්ගයද කියලා අපි හොයා ගන්නවා. අනිවාර්යෙන් අපිට කියන්න බලන්න මේ නැවේ තිබුණ ඩීසල් තෙල් නෙමෙයි අනිවාර්යෙන් මේක බොර තෙල් හෝ ඊට සමාන තෙලක් කිසි හෝ අවසන වාර්තාවක් අපි සමුදිනකට ලබා ගන්න දෙන්න බලාපොරොත්තු වෙනවා. නාවික හමුදාවෙන් කියන මේක මුදු මේක කියලා නැහැ. නැව ගිනිගත්ත දවස් ඉඳලම ඊට වතුර ඉසින පටන් ගත්ත දූෂණයක්ුණ එහාට ගලවා ගැනීමේ සමාගම විසින් මේ නැව ඇදගෙන අපේ සාගර කලාපෙන් එහාට ගෙනිලා ඉතිරි කාර්යය සිද්ධ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ඉල්ලීම අපි අද දිනේදී ඔවුන් වෙත යවන්න ලැබුණා. ලංකාවට වෙච්ච අරාබේ තක්සේරුවක් කරලා දේද? තාම මේ තක්සේරුව කටයුතු කරගෙන යනවා. මොකද අපි මේ කාර්යයට සම්බන්ධ වෙලා කටයුතු කරන නිසා එය ඇත්තටම අඛණ්ඩ කටයුත්තක්. මේ අතර මෙම නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවතටගෙන ගිය විට බලපාන නීතිමය තත්ත්වය පිළිබඳ මුහුදු සහ නාවික නීති විශේෂඥයෙකුගෙන් අප විමසීමක් කළා. එක පැත්තකින් දැන් අපිට සිද්ධ වෙච්ච අලාභ තියෙනවා. ඒ කියන්නේ අපි රෙස්කියු මිෂන් එක පොම්ප කරපු සල්ලි රටේ ආර්ථිකයේ තියෙන සල්ලි තමයි අපි වියදම් කරලා තියෙන්නේ. ඒතකොට ඒවා ආපහු අපිට ලබා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා එක පැත්තකින්. මේ නැව ආපහු අපි ගිහිල්ලා අතෑරියත් තව ඈතකට එතෙන්දී ආපහු නැවේ දරුණු තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ කියන දේ අපි සාතික වෙන්නත් ඕනේ. එහෙම විතරක් නෙමෙයි. ආපහු ඒ නැව ඇදගෙන යන තත්ත්වයකට බාර දෙන්නත් අපි මෙහෙම වෙන්න වෙනවා. මොකද අර ජාත්‍යන්තර ප්‍රඥප්තිය යටතේ අපි බැඳිලා ඉන්නවා. ඒ ක්‍රියාවලිය ඔක්කොම හරියාකාරව සිද්ධ කරන්න. අවසාන වශයෙන් සල්වස්ලා කියනවා නම් හරි. දැන් මේ නැව ස්ථාවරයි. මෙතනින් එහාට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දැන් බාර ගන්නවා කියලා අන්න එතෙන්දි තමයි අර අපේ වගකීම අවසන් වෙන්නේ. නෞකාව හිමි සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළා. මුහුදු තීරය සතපොම් 12ක් තුල නැවක් තිබ්බොත් අපිට පුළුවන් අත්අඩංගුවට ගන්න. මේ අවස්ථාවේදී මේ නැව තියෙන අපිට 12 සීමාවෙ නෙමෙයි. මේ එළියේ. හැබැයි පරිසර දූෂණයක් සිද්ධ වුණොත් අපි මුහුදට අන්න එතෙන්දී අපිට නඩු නිමිත්තක් උද්ගත වෙනවා. ඒ තුවාලය සිද්ධ වෙච්ච තැන 12 සීමාව ඇතුළ නම් එහෙනම් අපේ රටේ අධිකරණයට බලය තියෙනවා එතෙන්දී. ඒ අලාභයන් අය කර ගැනීම සඳහා අපි විශේෂයෙන්ම පුළුවන් තරම් ඉක්මනට නඩු දැමිය යුතුයි. නැත්තම් යම් කිසි අවස්ථාවකදී නැව් හිමියා ගිහිල්ලා ඉන්දියාවේ අධිකරණයක පිහිට පැතුවොත් ඊළඟට අපිට සිද්ධ වෙනවා මේ නඩුව ඉන්දියාවෙන් අහනකම් අපිත් ගිහිල්ලා ඉන්දියාවේ නඩුවේ පාර්ශ්වකාරයෙක් වෙන්නේ. ඉතින් මම හිතනවා අපි පුළුවන් තරම් ඉක්මනට අපේ පැත්තෙන් නඩු දැමීමේ ක්‍රියාවලිය කරන්න ඕනේ. මේ අතර මෙම නෞකාව ශ්‍රී ලංකාවට අත්කර ගැනීමේ හැකියාවක් ඇද්දයි වෙළඳ නාවික කපිතාන් ඉෂාරක පෙරේරා මහතාගෙන් විමසීමක් කළා. දැන් තව පාර්ශවයක් මේකට ඇතුළු වෙලා තියෙනවා. ඒ පාර්ශවයට පුළුවන් දැන් හැමදේම සමදේටපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ නැව අරන් යන්න පුළුවන්. මේකෙන් ඇතිවිය යුතු අහිතකර බලපෑම තමයි අපි වියදම් කරලා නැව බේරගත්තේ කි වන්දියක්වත් අපිට ගන්න බැරි වෙන එක. නීතිමය තත්ත්වයට අනුව මේ නැව දැනට අයිති අපිට. ඒ නිසා මම අදහස් කරන්නේ මේ දැන් තියෙන ආරක්ෂිත තත්ත්වේ මත අපි නැව ගේන්න ඕනේ ආරක්ෂිත කලාපයක. ගෙනල්ලා ඒ නැවේ තිබ්බ වැරදි හොයලා එතනින් එහාට අපි බලන්න ඕනේ මොකද්ද ඉදිරියට කරන්න ඕනේ. නැත්තම් අපේ ග්‍රහණය මේක මිදිලා අපිට කිසි දෙයක් නැති වෙන තත්ත්වයට පත් වෙනවා. දැන් මේකේ ටොන් ලක්ෂ 2ක තෙල් තියෙනවා. අපිට නැව මෙතෙන්ට හම්බුනාන් පස්සේ අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් තෙල් ගබඩාවක් විදියට. අපිට තව පවර් ග්‍රිඩ් එකකට සප්ලයි කරන පවර් සෙන්ටරයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. හැම ෆැසිලිටි එකක්ම තියෙන ඉතාම අනර්ග නෞකාවක් මේක.
විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේක්ෂා කළේ 19 අහෝසි කිරීමවත් එහි ඇති ඇතැම් කරුණු රැකගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ රාජ්‍ය අමාත්‍යරුන් සමග අද පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍යවරු අතර හමුවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ වසර කිහිපයක් තුළ හඳුනාගත් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට හැකිවන අයුරින් රාජ්‍ය අමාත්‍යංශ ව්‍යුහය සකස් කළ බවයි. 20 වෙනි සංශෝධනය ගෙනීමේදී අපිට අවශ්‍ය වුණේ මූලික වශයෙන් මේ 19 ඉවත් කරලා රෙෆරන්ඩම් එකට යන්න ඕනේ නැති ඒව ටික විතරක් තියෙද්දි අනිත් එක යන්න නැති මෙතන මම හිතන්නේ වැරදි මතයක් ගිහිල්ලා තියෙනවා මොකද අපි මේකේ සම්පූර්ණ ඒවා කරන්න ගියොත් විශාල කාලයක් යනවා එතන මොකද එක්කෙනෙක් කියනවා මේක අහක් කරන්න කියලා තව එක්කෙනෙක් කියනවා මේක අහක් කරන්න කියලා ජනාධිපතිවරයාගේ කාලය වෙනස් වීම පමණක් තමයි මූලික වශයෙන් මට ඕනලා තිබුණේ ඒක අවුරුදු පහම තියෙද්දි අනිත් ඒවා කරන්න ඉතින් ඒකින්ද තමයි ඒක ගත්තේ මේක පැහැදිලි කරලා දෙන්න ඕනේ මොකද මේක සමහර ඒවා අපිට තියන්න प्रेमलाल जयशेखर मंत्रीवरया संबंधित जनाधिपतिवरया मेहदी अदहस पलकला प्रेमलाल जयशेखर मंत्रीतुमागे दैन एके दी अपी किसीम केने ममवात अगमति तुमावात किसीम आयुरकिंग किसीम केने कुट बलपैम करेने अपीट बलपैम करनोना हिनां करन्न तिबुने हाई कोर्ट एके පක්ෂය හරියට පෙන්වන්න යනවා මේ අපි බලපෑම් කළා මේ තීන්දුව දුන්නා කියලා. ඒ ජජ් තමයි සීනියර් හැටියට හිටියේ. හැබැයි පත් කිරීමේ නිර්දේශය එන්නේ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ. කවුද කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ හිටියේ? සභාපති කරු ජයසූරිය. සමාජික සජිත් ප්‍රේමදාස තලතා අතුකෝරාල මේ කට්ටියගේ සභාවකින් තමයි අනුමත කරලා මෙහාට එව්වේ. එහෙම පත් කරපු එක්කෙනෙක්ගේ එක්කෙනෙක්ගේ දෙන තීන්දුව හරි අනිත් එක්කෙනෙක් දෙන තීන්දුව වැරදි බව මේක වැරදි විදියකට ජනතාවට පෙන්වුම් කරන්න යනවා හයිකෝට් ජජ්ට අපි බලපෑම් කරෙත් නැහැ අපීල් කෝට් ජජ්ට අපීල් කෝට් ජජුත් පහුගිය කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකෙන් අනුමත කරලා ආපු එකක් අනිත් එකේ සීනියොරිටි එක අනුව පත්ච් එක්කෙනෙක් කිසිම බලපෑමක් කාගෙන්වත් සිද්ධුන්නේ නැහැ නමුත් පෙන්වන්න යන්නේ මේක අපේ බලපෑමක් ඇතුව වුණා කියන එක නමුත් ඇත්ත තත්ත්වය ඕකයි විසිවැඳේ විවස්ථා සංශෝධනයේ පිළිබඳ හදිසි නොවී ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරන ලෙස හිටපු කතානායක කරු ජයසූරිය මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්. 19 සංශෝධනය ගැන මේ රටේ ජනතාවගේ මනස යම්කිසි විදියකින් විකෘති කරලා තිබුණා. 19 සංශෝධනයේ ඇති වෙච්ච ඒ සුභවාදී දේව ලෝක ප්‍රජාවගෙන් ලැබිච්ච ගෞරවය ප්‍රජාතන්ත්‍රවාදීන්ට ලැබිච්ච ශක්තිය ගැන කතා කරේ නැහැ. මට මතකයි පළවෙනි අවුරුදු දෙකේ තුලේ අපේ ජනාධිපතිතුමා රට ගියා. ඇමරිකන් ජනාධිපති ඔබාමාත් එතුමා ගාවට ගිහිල්ලා කතා කරන තත්ත්වයක් ආවා. සමහර අවස්ථාවේ මට මතකයි එතුමාගේ නම අපේ ජනාධිපතිතුමා නොබෙල් තාගයේ සඳහා යෝජනා කරන කතාවක් ආවා. පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය කියනවා ඔබතුමන්ලගේ ජනාධිපති මැන්ඩිලාගේ මල්ලි කියලා. ඒ නිසා රජයට ඉතාමත්ම ගෞරවයෙන් මේ වෙලාව ඉල්ලා සිටිනවා මේ දින සීමා නියම කරගෙන මේක ස්ටිම් රෝල් කරන්න එපයි කියලා. ඇයි මේ තරම් හදිසි? ඒ නිසා මේක තව සති දෙකකින් ගේනවට වැඩිය මාසයක් දෙකක් සාකච්ඡා කරන්න පුළුවන්. මේ තත්ත්වය ඇතුළත හේතුව ප්‍රබල විපක්ෂයක් ප්‍රතිකරණය ශක්තිමත් ආණ්ඩුවක් වගේම ශක්තිමත් විපක්ෂයකුත් අවශ්‍යයි. ඉතින් මේ සියලු දරම එක වුණත් මම හිතේ ශක්තිමත් විපක්ෂයක් ඇති කරන්න පුළුවන්. ඉතින් ප්‍රතිවිරුද්ධව දැන් පුදුමාන බුද්ධි අධිකාරී මණ්ඩලයේ සමාජියත් නැහැ. ඒකත් නැහැ. ඒ වගේ ඉතින් එකකේ මත දිනවනේ. අපි බලමු. ඉතින් ඔක්කොම කැමති නැද්ද? दिन दिखापुरा पार्लमेंट विवाद निष्पादन बदपन तेरते नियोग चंद विमसीमकिन चंद विमसीमा अवश्य दै आंडल विमसी मेदी विपक्ष ईट किसुदु प्रतिचार विशेषांक මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වූ පරිදි මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප නොකොට එය සමාලෝචනය කිරීමට බලපෑ හේතු මොනවාද? ඩොලර් මිලියන 400කට රට විකුණා දමන්නටද ආණ්ඩු පාර්ශවය උත්සාහ කරන්නේ? අර ජනතාවට පොරොන්දු වුණු ආකාරයට මේක ඉරා දමන්නේ නැද්ද? මේ MCC ගිවිසුම ගේනකොට කැබිනට් එකේ වචනයක්වත් එතුමා කතා කරුවේ නැහැ. බිල්ල වගේ හිටියේ. දැන් මේ ලකුණු දා ගන්න හදනවා. එතුමා කොහොමද දන්නේ මම විරුද්ධ වුණාද නැද්ද කියලා? එතුමා කැබිනට් එකේ හිටියද? මම විරුද්ධ වුණා. जनता
ඔබ තුමාගේ අඩුපාඩු තියෙන දෙක හෝ තුන පිළිබඳව අපේ ඡන්දේනවනේ. එතකොට බලා ගන්න පුළුවන් 15ක් වැඩි ටෙලිෆෝන් එකෙන් වයර් කරලා කීයක් එනවද කියලා බලා ගන්න පුළුවන්. ප්‍රේමලාල් ජයසේකර මහත්තයා පාර්ලිමේන්තුවට අප එකයි 19 වෙනි සංශෝධනය. මේ මේක තමයි මේගොල්ලන් තියෙන ලොකුම ප්‍රශ්න දෙක. අධිකරණයේ විසින් දීපු තීන්දුව තමුන්නාසේ එළියට දාන්න. ඊළඟට කියන අධිකරණයේ ස්වාධීනත්වන මේරට කතානායක පයින් ගැව්වා කි. රනිල් වික්‍රමසිංහගේ නීතිය හදලා හිරේ දාපු පිල්ලයන් තමයි ඇතුලේ. ප්‍රේමලාල් ජයසේකර මහත්තයාට අධිකරණය අපි බලපෑම් කරනවා. එයා නෙමෙයි අපි ගන්න ඕනේ පිල්ලයන්. අපි තමුන්නාසේලා වගේ අධිකරණ බලපෑම් කරන්නේ නැහැ. තමුන්නාසේලා අධිකරණේ කාපු මිනිස්සු. මේ පළවෙනි කතාව. අපි මේ බලන් ඉන්න රෙගුලේෂන් ගැන මොනවද දක්වන අදහස් ගැන මේ මොනවද මේ කියන්නේ? ඒ වල්හාලිල කියවන්නේ. මාත්‍රකාවට අදාළව කතා කරන්නේ. තමුන්නාසේලාට ඉන්න තිබ්බේ අර කරුජයසූරි මහත්තයාගේ කතානායක කෙනෙක්. කවුරුත් මාත්‍රකාව අනුව කතා කරනවා නම් කිසිම අවුලක් නැතුව මේ සභාව යනවා. ඒකෙන් පිටපයින් දා මේක වෙන්නේ. ආගන්න දොප්පිය. මේ වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත් යටතේ තියෙන මේ නිවේදන 6 ගැන පොඩ්ඩක් අපිට විස්තර කරා නම් හොඟක් හොඳයි. මුජබල් රෞමාන මන්තුමාට කියනවා පොන්නමඩ කංජිපාණි හම්බෙච්ච පාටිය ගැන කියන්න පුළුවන් කරු කතානායකතුමා. ඔබ තමයි වෙලා ඉවර වෙන පාටියත් එක්කම. කංජිපාණිගේ වාහන පාටියට ගියේ කවුද? ඔබ තමයි කාලය අවසානයි. ඒකයි මේ අවුල වෙන්නේ. බලන්නකෝ කාලය ඉවරයි කියලා තියෙන සතුට. යන්න පන්තික කියලා ඉගෙන ගන්න මගේ දරුවෝ ටික. අනුර කුමාර දිසානායක මන්තුමාගේ මූලික තර්කයක් තමයි අධිකරණය පාලනය කරන්න හද. මම ඔබතුමාලගෙන් අහනවා තමුන්නාන්සලා නෙමෙයිද අධිකරණයට බලපෑම් කරේ? රංජන් රාමනායක දාලා අධිකරණයේ විනිසුරුන්ට කතා කරන්නේ නැතුමට කියලා කියන්නේ. අධිකරණයට බලපෑම් කළා නඩු දැම්මේ නැද්ද කියලා කියන්නේ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා තමුන්නාන්සලා අධිකරණයට බලපෑම් කරුවට කිව්වේ නැද්ද කියලා කියන්නේ. ස්ථාවර නියෝග 92 යටද මම අහන්නේ. ප්‍රීති ප්‍රශ්නය නෙවෙයි, ප්‍රීති ප්‍රශ්නයක් නෙවෙයි. මට තේරෙනවට රිදෙනවා කියලා. බලාගන්න හිඳගන්නට ඔළුව තලේ බලාගන්න. තමුන්නාන්සලා අධිකරණයට කරපු දේවල් මම දවස් දෙකක් කතා කරන්න. කාලේ මාස 6යි, ගිනියවි 421යි, සැකකරුව 17,22,005යි. මේ පන්දනදී පත්තරේ දින එක මම කියන්නේ 17000 සමාවෙන්න 17000යි අනේ ඉතින් බින්දුවක් එහෙම වුණා පොඩ්ඩක් ඉන්නකෝ ඔබට තේරෙනවා ඔබලා ඔබට පොඩි බයක් තියෙනවා අනිත් මෙතනත් දෙන්න තුන්දරේ කණ්ඩා ඉන්නවා අපි දිනපු ගමන් ඔය ඩීල් කාරෝ අපිට කතා කරන්නේ පොඩ්ඩක් මේක ෂේප් කරලා දෙන්න එහෙම කිව්වනේ මහින්දානන්ද අලුත් ගවී මහත්තයාගේ කුෂිකර්ම මහත්තයාන්සේ තියෙන ආයතන හතරයි ඒ ආයතනත් මුකුත් වැඩක් කරන්න පුළුවන් තරම් නෙමෙයි මහින්දානන්ද අලුත් ගවී මහත්තයා පාවිච්චි කරලා තියෙන බොරුවට කෑ ගන්න මේ පාර්ලිමේන්තුවේ දැන් මං හිතනවා කැලඩෝසර් කරන්න ඕනේ නැහැ අතන පාර්ලිමේන්තුවේ ග්‍රවුන්ඩ් එක ළඟ ඉඳන් බුල්ඩෝසර් ටිකක් ගෙනල්ලා මේක ඩෝසර් කරලා දැම්ම නම් ඉවරයි මොකද පාර්ලිමේන්තුවේ මම දැක්කා ගරු සභාවේ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු කළු පාට සාටකයක් දාගෙන ඇවිල්ලා හිටියා ඊයේ පෙරේද. කොහොමාරි සාටකයක් දාගන්න තමුන්වන්සලට සිද්ධ වුණා. පාට කළු වුණාට. මේ මහත්තුරු කියනවා ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා පාර්ලිමේන්තුවට ආපු එක වැරදි කියලා. එතුමව මරණ දඬුවම නියම කළේ උසාවිය. පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කියලා තීන්දුව කළේ උසාවිය. මේ ආණ්ඩුව ඇවිල්ලා කිසිම විනිශ්චයකාරයෙක් කොහෙටවත් මාරු කරලා නැහැ. ඕගොල්ලෝ හදපු ස්වාධීන උසාවිය ඔය. කොමලපාන මුකුළුපාන දුරකට නැමතුන් ගන්න ස්වාධීන උසාවිය. විනිශ්චයකාරවරුන්ට උසස් වීම දෙන විදිය සැලසුම් කරපු දුරගත නැමතුන් එළියට ආපු ස්වාධින උසාවිය ඒ තීරණ දුන්නා මෙතන කළුපටියක් බඳගෙන මේකෙ දෙගා නැතුව වැඩක් තියනවා ගිල උසාවිය ඉස්සරහා දෙගා නැටන් බලාගෙන ඉන්නවා කරුම මනසින් මොනවා හරි අවුලක් වෙනකම් වෙන්නේ නැ ඕන් අහුණා වේලි වේලි ඉන්න අයියල ටිකට ප්‍රේමලාල් මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු ගමනේ කියන එක අර පෙට්ටියේ ගමන් කියන්නේ මොන ටොයිස් ද බලන සාප්පුවක් ඇතුළට ගිහලා ගෙනාපු පෙට්ටිය ගැන මට කියන්න තිබ්බා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මගේ මිත්‍රයා මගේ ඔඩොක්කේ නිදාගෙන ඇවිල්ලා තියෙනවා ඩෙන්ගු හැදිලා චීනයේ ඉඳලා එනකම් හැබැයි මේක ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමාට නෙමෙයි රටේ නීති හදන තැන ඒ චෝදනා ලබලා දනුවන් ලබන කෙනෙක් සහ ඒ අයගෙන් සමන්විත වෙනවනම් මොකද ඒකේ තියෙන සදාචාරාත්මක මරණීය දඬනය නියම වුණේ අධිකරණය ඒක මම පිළිගන්නවා හැබැයි පැහැදිලිවම කියන්න ඕනේ මේ මරණීය දඬනය නියම වුණාට මේ පරීක්ෂණ කලේ එයා අපි අත්අඩංගුවට අරගෙන යහපාලන ආණ්ඩුව කියන ආණ්ඩුව බලයට පත්වීමත් සමග අපෙන් පරිගන්න කුමන්ත්‍රණ කළා මම හිතන නීතිය නමලා තමයි ඒ වෙලාවට කටයුතු කරේ මගේ හෘද සාක්ෂිය මම දන්නවා නිර්දෝෂී පුද්ගලෙක් කියන එක මම පෑදිරව දන්නවා කවදා හරි දවසක මේක හෙළුවේ සමහරට තමුන්නාංශ කියන කාරණේ සත්‍යයක් වෙන්න පුළුවන් මම තමුන්නාංශට ඇඟිලි දික් කරන්නේ නැහැ ඊළඟට කියන අධිකරණයේ ස්වාධීනත්වයේ නැති වෙනවලු අපි දැක්කනේ අඬපට තුලින් අධිකරණයේ ස්වාධීනත්වයේ නැති කලේ කවුද කියලා මේ රටේ අධිකරණයේ තියෙන ඒ ස්වාධීනත්වය නැති කරන්න උත්සාහ කරපු අය එක්සත් ජාතික පක්ෂය රංජන් රාමනායකලා සානිලාට කතා කරලා තමන්ට ඕනාය ඇතුළට දාන්න තමන්ට ඕනාය එළියට ගේන්න නිශාන්තලා තමන්ට ඕනාය ඇතුළට දාන්න තමන්ට ඕනේ නැති අය එළියට දාන්න කටයුතු කළේ කවුරු හරි ඉන්නා නම් ඕන කෙනෙක් එන්න අභියෝග කරන්න තමුන්නාන්සලා නැහැ කියන්න ඉතමත් පෑදිලි වණ්ඩපට තුලින් අපි දැක්කා කොහොමද දේශපාලන පරිගන්න ගියේ කියන එක ඒ නිසා මේ 20 වෙනි සංශෝධනය අරා තමුන්නාන්සලා මේ මතු කරන කිසිම කාරණාවක් කිසිම බලයක් අලුත් ජනාධිපතිතුමාට අම්මෙන්නේ නැහැ කොටිපති ව්‍යාපාරික මොහොමඩ් සියම් ඝාතන සිද්ධියේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට අදාළව අවි ආයුධ සොයාගැනීමේ සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කළ ආකාරය අදානාවරණය කෙරුණා. ඒ පොලිස් පරීක්ෂක ඉරෝෂ් විල්ලවාරච්චි මහතා දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී
නැගෙනහිර බුද්ධි බලකායේ හිටපු දෙවන අනදින නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් සභාව හමුවේ සිදු කළ පැමිණිල්ලකට අනුව අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ පොලිස් පරීක්ෂක ඉරෝෂ් වෙල්ලවාරච්චි මහතායි. මේ අවස්ථාවේදී ශානි අබේසේකර සහ මෙන්නිස්තම් පොලිස් සැරෙන්වරයෙකුද කොමිසම හමුවේ පෙනී සිටියා. එහිදී සාක්ෂිකරු ප්‍රකාශ කළේ බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ තොරතුරු වසන් කිරීම යටතේ තමා 2014 පෙබරවාරි 26 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තරංගුරගත් බවයි. තම තරංගුර ගැනීමෙන් පසුව දිගින් දිගටම වාස්කුණු වර්ධනගේ අවි ආයුධ පිළිබඳ අවස්ථා ගණනාවකදී විමසූ බවත් සාක්ෂිකරු සඳහන් කළා. ඔහු පැවසුවේ එක අවස්ථාවකදී එවක සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ අනෙකුත් නිලධාරීන් සිටි ස්ථානයකට නීතිඥ ආනන්ද හෙට්ටිආරච්චි නැමැත්තකු පැමිණ ඇති අතර ශානි අබේසේකර තමන්ට පවසා සිටියේ ඔහු වාස්කුණු වර්ධන විසින් තමා හමුවට වූ බවයි. එහිදී තමාම නීතිඥවරයා පුද්ගලිකව හමුවීමට අවශ්‍ය බව ශානි අබේසේකරගෙන් ඉල්ලූ බව ඔහු සඳහන් කළා. එම අවස්ථාව ලබා දී ශානි අබේසේකර එම ස්ථානෙන් පිටව ගොස් තිබෙනවා. ඔබගේ තරුණ ජීවිතයේ නිකම් විනාශ වෙනවා. මේ කට්ටිය කියන දේට එකඟ වෙන්න. නැත්නම් මොහොමඩ් සියාම් ඝාතනයේ 7 වෙනි සැකකරු වවට උඹව පත් වෙයි. යනුවෙන් එම නීතිඥවරයා පවසා තිබෙනවා. ඉන් තමා තැතිගැන්මට පත් වූ අවස්ථාවේදී මම මේක බලා ගන්නවා. ඕනෑම අවස්ථාවක ඕනෑම අධිකරණයක මම මේක බලා ගන්නවා. මේ කට්ටිය කියන දේ කියලා හෙලියට යන්න. යනුවෙන් නීතිඥවරයා තමන්ට පවසා පිටව ගිය බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා. ඉන් අනතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා වාස් මහත්තයාගේ වත්තට ආයුධ දාලා ඒවා හොයාගන්න විදිය අපි පෙන්වන්නම්. යනුවෙන් ඔහුට පවසා තිබෙනවා. මුලින් තමා ඒට එකඟ නොවූ බවත් පසුව ඔවුන් කොළඹවට කාගේ හරි දන්න අඳුරන වත්තක් හරි නිවසක් හරි කියන්න. ඒ ආයුධ ප්‍රමාණය කොපමණද කියලා දන්නේ නැහැ. යම්කිසි ස්ථානයක තියලා හොයාගත් ආකාරයට ප්‍රකාශයක් දෙන්න. යනුවෙන් තමන්ට පැවසූ බවත් වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් වෙල්ලවාරච්චි මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. එම බලපෑම මත මොහොමඩ් ශියාම් ඝාතනයේ සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි ලබා දීමට තමා එකඟ වූ බවයි ඔහු අනාවරණ කළේ. එලෙස එකඟ වූ පරිදි වේයන්ගොඩ රණිස්වල වත්ත ප්‍රදේශයේ ඉඩමකට ශානි අබේසේකර, නිශාන්ත සිල්වා, උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක සහ පොලිස් සරයෙන් මෙන්ඩිසන් නිලධාරීන් සමග වෑන් රථයක නැගී පිටව ගිය බවත්, එහිදීම නිවස අයිති තම මිතුරාගේ ඉඩමට ආයුධ දැමීමට ඔහු එකඟ කරගත් බවත් සාක්ෂිකරු සඳහන් කළා. එය අනුව අත්බෝම්බ, RPG සහ ගිනි අවි ඇතුළු පතරම් කිහිපයක් පොහොර උරවල දමා මිතුරාගේ ඉඩමේ අතහැර දැමූ කාමරයකට දැමූ බව ඔහු සඳහන් කළා. ඉන් අනතුරු එම නිලධාරීන්ම ඒවා එම ස්ථානයෙන් සොයාගත් ආයුධ ලෙස නැවත ඒවා අත්අඩංගුවට අතර එම අවස්ථාවේ ශානි අබේසේකර එම අවි ආයුධ තම ජංගම දුරකතරෙන් ඡායාරූපගත කළ බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළා. මෙලෙස අවි ආයුධ සොයා ගැනීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරිපිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා තමාට බලපෑම් කළ අතර තමා ඒට එකඟ නොවුනොත් නැවත මාස 3කට නඳුම් නියෝගයකට ලෑස්ති වෙන්න නැත්නම් සිරගත වෙන්න ලෑස්ති වෙන්න යනුවෙන්ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. පසු අලුත් කඩේ අධිකරණයේදී තමා දීර්ඝ ප්‍රකාශයක් මේ සම්බන්ධයෙන් ලබා දුන් බව විල්ලව ආරච්චි මහතා කොමිසම හමුවේ කියා සිටියා. කෙසේ වෙතත් තම නිර්දෝෂී භාවයේ සැලකිරීම සඳහා අවස්ථා කිහිපයකදී පොලිස් ප්‍රතිවරුන් කිහිප දෙනෙකුට ලිඛිතව දන්වා අවස්ථාවක් ලබා ගැනීමට අපේක්ෂා කළද එයට කිසිදු පිළිතුරක් නොලැබුණු බවද ඔහු කොමිසම හමුවේ අවධාරණය කළා. එලෙස තමාට පොලිස් ප්‍රතිවරුන් හමුවීමට අවස්ථාවක් ලැබුණේ නම් මෙම තත්ත්වය හාත්පසින්ම වෙනස් වීමට ඉඩ තිබූ බවත් සඳහන් කළ විල්ලවාරච්චි මහතා දේශපාලන පළිගැනීමකට වඩා දීර්ඝ කාලීනව පොලිස් දෙපාර්තමේන්තුව තුළ තමාව පළිගැනීමට ලක් වූ බව කොමිසම හමුවේ ප්‍රකාශ කළා.